ග්‍රෑෆස්ට් ඉන්ෂුරන්ස් පුදුම මිනිසුන් ළඟින්ම. මේ පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්ව පිහිටි අති දුෂ්කර ගම්මානයක් වූ පලේගම නෙළුම්ගම ග්‍රාමයයි. ගැටලු රැසකට මුහුණ දෙමින් මෙහි ජීවත් වන ජනතාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තොරතුරු සැලවීමත් සමග ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 11 වෙනි අදියර එහි පැවැත්ුණා. වැඩසටහනට සහභාගී වීමට පෙර නෙළුම්ගම ග්‍රාමයේ නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා මෙලෙස එක් වුණා. ගමේ ගැටළු විසඳීමේ අරමුණින් සෑම සෙනසුරාදා දිනකම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 11 වන අදියර තමයි මේ විදිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ. ජනතා ගැටළු විමසීමට ප්‍රථම ජනාධිපතිතුමන් රැස්ව සිටි ජනතාව හමුවේ මෙලෙස අදහස් පළ කළා. මේ වැඩසටහන ගැන විරුද්ධ වාදීන් බොහොම ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්වලා දෙන්න. ඒගොල්ලොත් බය ඇති රාජ්‍ය නායකයා ගිහිල්ලා මිනිස්සු හම්බෙලා කතා කරනකොට ඒගොල්ලන්ට ඉස්සරහට තියෙන අවස්ථාවක් නැති වේදෝ කියලා බයකුත් ඇති. එහෙම බය වෙනකොට තවත් යන්න ඕන. තව බය කරන්න. ඉතින් ඒකම මේ මම සමහර කියන ඒවා වැරදිව අර්ථකථනය කරනවා. වනරක්ෂණ වනජීවි වලින් මායිම් ගල් දැමීමේදී යම් කිසි දෝෂයක් නිසා මේ සාරම්පරිකව අගා කරපු භූමි අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කළා කිව්වා මේවා මේ අයට මේ වගා කරපු බිම් ඉඩ දෙන්න කියලා. ඒක මන් දන්නේ මොකද්ද තේරුම් යන්නේ නැත්තේ කියන එක. ඒක පැහැදිලි මොකද්ද මේ කියන්නේ කියන එක. කාටවත් කැලෑව කපන්න අවසර දීන නැහැනේ. මේවයින් ප්‍රවේශම් වෙන්නට ඕන. භූමි අර Google Map එකකින් බලලා ලකුණු කරාම වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒවා නිවැරදි කරලා දෙන්න ඕන. ඒක තමයි මම කිව්වේ. හැබැයි මේවා කඩාකප්පල් කරන අදහසින් වැරදි මත එනවා. එතකොට අර අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒවා දැන් ඉතින් සමාජ මාධ්‍යත් ලෑස්තිලා ඉන්නවා බොරු ප්‍රචාර කරලා මේ වගේ වැඩ කඩාකප්පල් කරන්න. ඉදම් ජන ගැටළු ඍජුව ජනාධිපතිතුමන් හමුවේ ඉදිරිපත් කිරීමට ඉන් අනතුරුව අවස්ථාව උදා වුණා. ඉත අපි වාර්තා කිව්වාම දිස්ත්‍රික් කමිටුවේ වගකීම් නිලධාරී ඉදිරිපත් වෙන්නේ. ඒක තමයි ගැටළුවක් තියෙන්නේ. සාකච්ඡා කරන ඒගොල්ලෝ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඉතාමත්ම වැදගත්. ඒ වගේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පැවැත්වෙනවද? පැවැත්වෙනවා. ඔය නිලධාරීන් ඔක්කොම එනවද? නිලධාරීන් පැමිණෙනවා සර්. නමුත් සමහර යෝජනා ඒ අවස්ථාවේ ලැබෙන්නේ නැහැ. පසුව ලැබෙන යෝජනාවක් තියෙනවා. තීරණ ගන්න පුද්ගලෝ ඉන්නේ නැහනේ ඒජී මහත්තයා. නෑ බෑ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට තීරණ ගැනීමට පුළුවන් අය යවන්න. මොකද මට හුඟා කියනවා සංවර්ධන කමිටුවට එන්නේ නැහැ කියලා.